රුසියාව අභ්‍යන්තරයට එල්ලවන යුක්‍රේන ප්‍රහාරය සඳහා නේටෝ සංවිධානයේ හමුදා කණ්ඩායම් සම්බන්ධ බවට රුසියාව චෝදනා එල්ල කර තිබෙනවා. රුසියානු හමුදාව නිකුත් කළ නිවේදනයක් මගින් සඳහන් කළේ කර්ස්ක්, බ්‍රැන්ක් සහ බෙල්ගොරෙට් වෙත ඇතුළු වී සිටින ආක්‍රමණික කණ්ඩායමට ප්‍රංශ හමුදා භටයන් සිය ගණනක් සම්බන්ධ බවයි. ඒ අනුව විදේශ හමුදා නායකත්වයක් යටතේ රුසියාව තුළ ආක්‍රමණය මෙහෙවමින් ඇතැයිද චෝදනා කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් රුසියාව දැඩි විමසිල්ලෙන් පසුවන අතර ඊට සම්බන්ධ පාර්ශ්වයන්ට බරපතල වන්දියක් ගෙවීමට සිදුවුණු ඇතැයිද අනතුරු අඟවා තිබෙනවා. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අද ප්‍රකාශ කළේ මලයා ලොක්නියා, ඔල්ගොව්කා සහ ඉවාෂ්කොව්ස්කෝයි නගර තුළ දරුණු සටන් වාර්තා වන බවයි. රුසියානු දේශ සීමාවේ සිට කිලෝමීටර 20ක් පමණ දුරින් පිහිටි ජනාවාස ආශ්‍රිතව යුක්‍රේන හමුදා පලවා හරිමින් ඇති බවයි නිවේදනය කළේ. ඇතැම් තීරණාත්මක ස්ථාන සහ ගෑස් පර්යන්ත කිහිපයක් යුක්‍රේන හමුදා පාලනයේ පවතින අතර එම ස්ථාන වෙත රුසියානු මෙහෙයුම් වඩාත් ආරක්ෂාකාරීව සිදු කරමින් ඇතැයිද හෙළි කර තිබෙනවා. රුසියානු හමුදා බ්ලොග් අඩවි මගින් ප්‍රකාශ කළේ ගෑස්ප්‍රොම් සමාගමේ යුරෝපයට ගෑස් යොමු කරන ෂුට්සාහි ගෑස් මැනීමේ පහසුකම යුක්‍රේන හමුදා යටතේ පවතින බවයි. අනෙක් කලාපවල යුක්‍රේන හමුදා ඉලක්ක කරගත් ගුවන් ප්‍රහාර සහ මිසයිල ප්‍රහාර එල්ලවුවද තීරණාත්මක ස්ථාන ආශ්‍රිතව ප්‍රහාර සීමා කර ඇති බවයි හෙළි කර තිබුණේ. යුක්‍රේන හමුදා කණ්ඩායමක් කර්ස්ක් නැෂ්ටික බලාගාරය දෙසට ගමන් කරන බැවින් එහි ආරක්ෂාව ඉහළම සීමාවේ රඳවා ඇතැයිද හෙළි කර තිබෙනවා. අද දිනේ බලාගාරයේ ආසන්න කලාපයට රොකට් වෙඩි ප්‍රහාර ගණනාවක් එල්ල වූ බවයි නිවේදනය කළේ. එක්සත් ජාතීන්ගේ පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානී රෆායෙල් ග්‍රෝසි සඳහන් කළේ නැෂ්ටික අවදානමක් මතු කළ හැකි හානිකර ක්‍රියා දෙපාර්ශ්වය විසින්ම වහා නවතා දැමිය යුතු බවයි. මේ අතර රුසියාවේ ප්‍රදේශ කිහිපයකට මහපරිමාණ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරක් එල්ල වූ බව ප්‍රාදේශීය රුසියානු බලධාරීන් තහවුරු කර තිබෙනවා. ගැටුම් පවතින බෙල්ගොරෙට්, බ්‍රැන්ක් සහ කර්ස් කලාප වෙත මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර මේ සමග අවදානම් කලාපවලින් සිවිල් වැසියන් ඉවත් කිරීම වේගවත් කර ඇතැයිද නිවේදනය කළා. ප්‍රහාරවලින් කර්ස්ක් ප්‍රදේශයේ මහල් නිවාස ගණනාවකට හානි සිදුව පුද්ගලින් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවයි නිවේදනය කළේ. කර්ස්ක්, බ්‍රැන්ක් සහ බෙල්ගොරෙට් ප්රදේශවලට ත්‍රස්ත විරෝධී මෙහෙයුමක් නිවේදනය කර ඇති අතර ෂෙබිකිනෝ නගරයේද දැඩි යුක්‍රේන ප්‍රහාරයකට ලක්ව ඇතැයි හෙළි කර තිබෙනවා. රුසියානු හමුදා බ්ලොග්කරුවෙකු වන යූරි පොඩෙල්ලක් සඳහන් කළේ රුසියාවේ අත්කරගත් ප්‍රදේශ යුක්‍රේනයේ කාර්කිව් කලාපය වෙනුවෙන් හුවමාරු කර ගැනීම යුක්‍රේනයේ සැලසුම බවයි. ඒ අනුව දෙපාර්ශ්වයේ හමුදාවන් එම කලාපවලින් පසුබසිමින් ගැටුම විසඳිය හැකි අතර නැතහොත් යුක්‍රේන මෙහෙයුම් ඉදිරියට යා හැකි බවයි හෙළි කර ඇත්තේ. මේ අතර සිය රාජ්‍ය වෙත නැවත තර්ජනයක් මතු කරනු ලැබුවහොත් යුක්‍රේනයේ වෙත ප්‍රහාරයක් මෙහෙවන බවට බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ අනතුරු අඟවා තිබෙනවා. රුසියාව තුළ සිදුකරන යුක්‍රේන ප්‍රහාර මාලාව සමග යුක්‍රේන ඩ්‍රෝන යානා තම ගුවන් සීමාව උල්ලංඝනය කළ බවයි බෙලරුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. මෙහිදී බෙලරුසියාවට ඇතුළු වූ යුක්‍රේන ඩ්‍රෝන යානා ගණනාවක් වනසා දැමීමට කටයුතු කළ බවද දැනුම් දී තිබුණා. දේශ සීමාවේ ඩ්‍රෝන යානා මෙහෙයවීම සම්බන්ධ යුක්‍රේන හමුදා කණ්ඩායමක් වෙතද පහර දුන් බවයි ඔහු ප්‍රකාශ කළේ. මේ සමග බෙලරුසියානු හමුදා යුක්‍රේන දේශ සීමාවට කැඳවා ඇති අතර එහි මිසයිල පද්ධති ස්ථාපිත කර ඇතැයිද දැනුම් දී තිබෙනවා. බෙලරුසියාවේ ආරක්ෂාවට මතු කරන ඕනෑම යුක්‍රේන ආක්‍රමණයක් හානිකර මට්ටමින් පරාජය කරන බවයි අවධාරණය කළේ. මතු ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මින්ස්කි විදේශ අමාත්‍යාංශය වෙත යුක්‍රේන තානාපතිවරයා කැඳවා තිබෙනවා. රුසියාවට මායිම්ව පිහිටි මොගිලෙව් කලාපයේ බෙලරුසියානු ගුවන් සීමාව උල්ලංඝනය කිරීම සමග පැහැදිලි ගැටුමක අවදානමක් ඇති බැවින් මෙහිදී අවසන් අනතුරු ඇඟවීමක් නිකුත් කරන බවයි ප්‍රකාශ කළේ. බෙලරුසියාවේ බෙල්ටා ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ බටහිර පාර්ශ්වයන්ගේ අවශ්‍යතාවය අනුව යුක්‍රේනයේ මෙම සැලසුම් ක්‍රියාත්මක බවයි. ඒ අනුව රුසියාව තුළ මෙහෙයුමද බටහිර හරහා මෙහෙවමින් ඇතැයි චෝදනා එල්ල කර තිබෙනවා. විශේෂ මෙහෙයුම් බලකායන් සහ රොකට් බලකායන්ද යුක්‍රේන දේශ සීමාවේ ප්‍රහාර සූදානමක රඳවා ඇති බවයි අනාවරණ කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.